ආහාරවල පෝෂණ ගුණය රැකගනු කියන පාඩම තමයි අද පටන් ගන්නෙ. මුලින්ම මේ පාඩම ගැන කතා කරද්දී ඔයාලට කලින් අපි ඉගෙනගෙන තියෙනවා ආහාර කියන්නේ මොන වගේ අවශ්‍යතාවයක්ද කියන එක මුලින් ඔයගලන්ට 6 වසරදී උගන්වනවා මොන වගේ අවශ්‍යතාවයක්ද කියලා. හරි, එතකොට ආහාර කියන්නේ අපේ මූලික අවශ්‍යතාවය නේද? මගේ නම් දන්නවා අපේ මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර කියන එක. ආහාරත් එක්ක අපේ තව මූලික අවශ්‍යතා දෙකක් තිබ්බා. අපි බලමු මොනවද කියලා. හරි, මිනිසාගේ මූලික අවශ්‍යතා මොනවද? එක තමයි අපිට ආහාර කියන එක මූලික අවශ්‍යතාවක් වෙනවා. ඒකත් එක්කම ජලය මූලික අවශ්‍යතාවක් වෙනවා. ඒකත් එක්කම තව එකක් තියෙනවා වාතය. ඔන්න ඔය තුන තමයි අපේ මූලික අවශ්‍යතා උනේ. ඒකෙන් ආහාර කියන එක අපිට මේ පාඩම යටතේ කතා කරනවා ප්‍රධානම අවශ්‍යතාවය මේ ආහාර නැතිවෙනොත් එහෙම අපිට ජීවත් වෙන්න බෑ. ඒක නිසා තමයි අපි ආහාර වලට මූලික අවශ්‍යතා කියලා කියන්නේ. හරි, ඊළඟට බලමු ආහාර අපිට ශරීරයට ගන්නකොට මේ ආහාර අඩු වුණොත් අපේ ශරීරය මන්ද පෝෂණය වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඔය කොටස් ටික 7 වසරදී ඉගෙන ගත්තා. මම චුට්ටක් මතක් කරගෙන යන්නේ ආහාර අඩු වුණාම මන්ද පෝෂණය වගේ අපිට පෝෂණ ගැටලු ඇති වෙනවා. ඒ වගේම මේකේ අනිත් පැත්ත ආහාර වැඩියෙන් ශරීරයට ගත්තම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගන්නත් එහෙම අපිට අධි පෝෂණය නැත්තම් ස්ථූලතාවය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හරි, ඒකත් එක්ක ඊළඟට බලමු අපි හැම වෙලාවෙම ගන්න ඕනේ සමබල ආහාර වේලක් තමයි ආහාර ගන්නකොට ශරීරයට ලබා ගන්න ඕනේ සමබල ආහාර වේල. මොකද අපි සමබල ආහාර වේලක් ගන්න නැතුව අපි තමන්ට හිතෙන හිතන ආහාර ගත්තොත් එහෙම අපේ ශරීරයට නිසි පෝෂණයක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා සමබල ආහාර වේලක් ගන්න එක ඉතාම වැදගත්. හරි, බලමු මොකද සමබල ආහාර වේලක් කියන්නේ කියලා. හරි, සම්බල ආහාර වේලක් කියන්නේ අපේ පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම අඩංගු වන ආහාර වේල. ඒක අපිට කියන්න පුළුවන් මහා පෝෂක වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය අඩංගු ආහාර, ඒ වගේම ශුද්‍ර පෝෂක වන විටමින් ඛනිජ ලබන අඩංගු ආහාර. ওই සියල්ලක්ම අඩංගු වන ආහාර වේලක් සමබල ආහාර වේලක් කියලා කියනවා. හරි, ඒකට උදාහරණ දෙකුත් මම දාලා තියෙනවා. මෙන්න මේ වගේ ආහාර වේලක් ගන්නවා නම් අපේ ශරීරයට හොඳයි. මේ වගේ ආහාර වේලක් ගන්න බැරි නම් අපි දවස පුරා වේල් තුනක් ගන්නවනේ. ඒකට වේල් තුන ඇතුළත පෝෂ්‍ය පදාර්ථ සියල්ලම අඩංගු වෙන විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට සම්බල ආහාර වේලක් අපි ගන්න ආහාර වේලට ඇතුළත් කරගන්න පුළුවන්. උපරිමයෙන්ම අපේ සියලුම පෝෂකාංග අඩංගු වන විදිහට ආහාර වේල සකසා ගන්න ඕන. හරි, ඊළඟට බලමු ආහාරවල ප්‍රධාන කාර්යය බලමු මොනවද කියලා. හරි, අපි ආහාර ගත්තම ඒවෙන් පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. හරි, එතකොට ඒ පෝෂ්‍ය පදාර්ථ වලින් වෙන කාර්යයන් ටිකුත් තියෙනවා. බලමු කාර්යයන් මොනවද කියලා. එක තමයි ශක්තිජනක ආහාර. ඒකෙන් කරන්නේ ශක්තිය ලබා දෙනවා. ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර හා මේදේ සහිත ආහාර. ඔන්න ඔය කොටස් දෙකෙන් තමයි අපිට ශරීරයට ශක්තිය ලබා දෙන්නේ. දෙවෙනි කොටස තමයි වර්ධක ආහාර. වර්ධක ආහාර වලින් අපේ ශරීරය වර්ධනය කරනවා.
ඒ ආහාර වෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර. මේ රූපේ පේනවා ඇති ඔයගලන්ට රූපයක් දාලා තියෙනවා. ඒකේ කුඩා කාලේ ඉඳලා මිනිසෙක් වර්ධනය වන ආකාරය තමයි තියෙන්නේ. එතකොට කුඩා කාලේ ශරීරය වර්ධනය වෙලා නැහැ. ශරීරේ පොඩියට තියෙන්නේ. ඊට පස්සේ ආහාර ශරීරයට ඇතුල් කර ආහාරයට ගන්නකොට තමන්ගේ ශරීරයේ ක්‍රමක්‍රමී වර්ධනය වෙනවා කාලය සමග. හරි, ඊළඟ කරුණ තමයි ආරක්ෂක ආහාර. ආරක්ෂක ආහාර වලින් ආරක්ෂක ආහාර කියලා කියන්නේ ඒවෙන් එම ආහාර වලින් අපිට ලැබෙන ප්‍රධානම කාර්යය තමයි රෝග වලින් ආරක්ෂා කිරීම. ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර. ඒකට උදාහරණ තමයි අපි කන පළතුරු වර්ග සහ එළවලු වර්ග සහ කලා වර්ග. මොන්නේ අඩංගු ආහාර වෙන්නේ. ඒක ප්‍රෝටීන් බහුල ආහාර වෙන්නේ මස්, මාළු, කිරි, බිත්තර, කරවල ඔය වගේ දේවල්. ඒක කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර තමයි පිටි සහිත ආහාර. එහෙනම් අල වර්ග අපිට ගන්න පුළුවන් පාන්, ඉලියප්ප, බත් ඔය වගේ දේව ඔබ දන්නවා. හරි, ඊළඟට බලමු ආහාර වට්ටෝරුව සකස් කරද්දී මොනව ගැනද හිතන්න ඕනේ කියලා. හරි, මුලින්ම හිතන්න ඕනේ වයස ගැන හිතන්න. ගෙදර ආහාර සකස් කරනවා නම් ආහාර වට්ටෝරුවක් කියන්නේ ගෙදර සකස් කරන ආහාර ටිකක් කියලා හිතන්නකෝ. එතකොට ගෙදර ආහාර සකස් කරද්දී ගෙදර ඉන්න අයගේ වයස ගැන හිතන්න ඕනේ. විශේෂයෙන් කුඩා දරුවෝ ඉන්නවා, මැදි වියේ අය ඉන්නවා, ඒකත් එක්කම මහලු වියේ අය ඉන්නවා, සහ පෝෂණය අධිකව අවශ්‍ය වන ගැබිණි මව්වරුන්, ලෙඩ්ඩු ඉන්න පුළුවන්, ඒ කියන්නේ මොන හරි රෝගීකින් පෙළෙන කෙනෙක් ඉන්න පුළුවන්, ඔය වගේ අය ඉන්න පුළුවන්. ඒතර වයස ගැන හිතන්න වෙනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය. අර මං කිව්වේ ගෙදර රෝග විවිධ රෝග තත්ත්වයන් තියෙන අය ඉන්න පුළුවන්. ඒතකොට සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්න වෙනවා. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය ගැන, ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට එදිනදා ක්‍රියාකාරී බව. ඒ කියන්නේ ගෙදර ඉන්න අය හුඟක් වෙහෙස මහන්සියලා වැඩ කරනවා නම් එයාලට හොඳ පෝෂණයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඊළඟට විශේෂ අවශ්‍යතා ඇති අය. ඒ කියන්නේ ගැබිණි මව්වරුන්, වර්ධන අවධියේ ඉන්න කුඩා ළදරුවෝ, අන්න ඒ වගේ අය ගැන හිතන්න වෙනවා. ඊළඟට රුචිකත්වය ගැන හිතන්න වෙනවා. ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාම එකම ආහාරයක් කන්න රුචිකත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා රුචිකත්වය ගැන හිතන්න වෙනවා. හරි, ඊළඟට වරකට ගත හැකි ආහාර ප්‍රමාණය ගැන හිතන්න වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ගැන තමයි ආහාර සකස් කරද්දි අපි සැලකිල්ලට ගන්න ඕන වෙන්නේ. මේකෙ මේ වරකට ගත හැකි ආහාර ප්‍රමාණය කියන්නේ, ඒ කියන්නේ අපි ගෙදර ඉන්න අයට විශාල ප්‍රමාණයක් එකවර හැදුවොත් එහෙම සමහර විට අපත යන්න පුළුවන් නේද? ගෙදර ඉන්න අය ආහාරයට ගත්තට පස්සේ ඉතුරු වෙන්න පුළුවන්. එතකොට ඒක අපත යනවා. හරි, ආන් ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. ගෙදර ඉන්න අයට ප්‍රමාණවත් වෙන විදිහට අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්න. හරි, ඊළඟට අපිට ආහාර වේල් තුනට උදාහරණ තුනක් මම දාලා තියෙනවා බලන්න. උදෑසන ආහාර වේලකට මෙන්න මේ වගේ ඉදියාප්ප, රොටි, ආප්ප, අන්න ඒ වගේ ආහාර ගන්න පුළුවන්. ඒත් එක්කම කොළකැඳ වගේ කොළකැඳ භාවිත ගන්න පුළුවන්. එතකොට අපිට පෝෂණ ගුණය අතින් බලවම මේකේ බොහෝ පෝෂණ පාණ්ඩ මේක ඇතුළත් වෙනවා. එතකොට ආන් ඒක නිසා
මේ වගේ දෙයක් දේශන ආහාර වේලකට ගන්නවා නම් හොඳයි. හරි, ඊළඟට දවල්ට දවල් ආහාර වේලා බතුත් එක්ක ව්‍යංජන වර්ග 3ක් 4ක් ඊට වඩා තියෙනවා නම් හොඳයි. එතකොට මේකේ සමබල ආහාර වේල කියන ඒ කොටස අඩංගු වෙනව නේද? ප්‍රෝටීන් තියෙනවා, කාබෝහයිඩ්‍රේට් තියෙනවා, විටමින් කාංජ ලවණ තියෙනවා, මේ දේ තියෙනවා, ওই සියල්ලම අඩංගු වෙනවා. එතකොට මේ වගේ ආහාර වේලක් තමයි සමබල ආහාර වේලක් කියන්නේ. මේ වගේ ආහාර වේලක් අපිට තුන් වේලම කන්න බෑ. ඒකයි මම කිව්වේ දවස ඇතුළත අපිට වැඩි පෝෂණ ප්‍රමාණයක් අඩංගු වෙන විදිහට ආහාර වේල සකසා ගත්තම ගැටලුවක් නැහැ. විශේෂයෙන් දවල් ආහාර වේලට පෝෂණ ගුණය වැඩි ආහාර වේලක් තිබුණොත් හොඳයි. අපි උදේට සහ රෑට කනකොට ඔය සියලුම පෝෂකාංග අඩංගු වෙන විදිහට ආහාර සකස් කරගන්නේ ඒක ප්‍රායෝගිකව අමාරුයි. දවල් එක දවල් ආහාර වේල පෝෂණ පදාර්ථ සියල්ලම අඩංගු වෙන විදිහට සකස් කරගන්න එක හොඳයි. ඊළඟ රාත්‍රියට අපිට සැහැල්ලු ආහාර වේල ගන්න පුළුවන්. පාන්, පරිප්පු, නැත්නම් බිත්තර හොදි, සම්බෝල් මොනවා හරි අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් නූල්ස් වගේ රොටි හරි පරාට හරි මොන හරි ඒ වගේ දෙයක් අපිට කන්න පුළුවන්. හරි, ඊළඟට බලමු ආහාර පිළිගැන්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද. ඒ කියන්නේ අපි ආහාර සකස් කරනවා, සකස් කරාට පස්සේ ඒ ආහාර පිළිගන්නවා. හරි, පිළිගන්නද්දී ප්‍රධාන වශයෙන්ම බලපාන දේ පළවෙනි කර්ම තමයි ආහාරයේ පෙනුම. අපිට ආහාරයේ පෙනුම හොඳට තිබ්බේ නැතුනොත් එහෙම අපි ආහාර කන එක ප්‍රතික්ෂේප කරනවා, නැත්නම් ප්‍රමාණය අඩු කරනවා නේද? පෙනුම හොඳ නැති වෙනවා. පෙනුම සහ රස තියෙන්නත් ඕනේ නේද? එතකොට පෙනුම කියන එක වැදගත් වෙනවා අපි ආහාර කාට හරි පිළිගන්නේ. හරි, ඊළඟට ආහාරයේ ප්‍රසන්න බව. ඒක සකස් කරන විදිය මේක නම් තියෙන්නේ කේක් වගේ දෙයක් හදපු එක. කේක් සහ එක එක ආකාරයෙන් සකස් කරන එක ප්‍රසන්න. ඒ කියන්නේ ආහාර කන කෙනාට ඒක දැක්කම ආස හිතෙන විදිහට ප්‍රසන්න බවකින් තියෙන්න. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊළඟට පිළිගන්වන ආකාරය. උදාහරණ කිහිපයක් මෙතන තියෙනවා, තුනක් තියෙනවා. අපි තේ හරි එහෙම නැත්නම් කෝල් ඩ්‍රින්ක් එකක් හරි කාට හරි පිළිගන්වනවා නම් ඒක අපි බන්දේසියක තියලා නැත්නම් ට්‍රේ එක තියලා තමයි ඒක ගෙනියන්න ඕනේ. ඒ වගේම දවල් ආහාර වේලක් කාට හරි පිළිගන්නවා නම් ඒක ට්‍රේ එකේ තියලා ගෙනියන්න බෑනේ. එතකොට අපි ඒක මේසෙක තියලා සකස් කරලා පිළිගන්නන්න ඕනේ. ඊළඟට රෝගියෙක් ඉන්නවනම්, ගෙදර අසනීප කෙනෙක් ඉන්නවනම් එයාට ඇවිදින්න බැරි නම් එයාගේ ළඟට ආහාර ටික ගිහින් දෙන්න ඕනේ. එතකොට ආහාර තියාගන්න සකස් කරපු ට්‍රේ එකක් එක්ක එයාට ආහාර ටික ලබා දෙනවා. ඒක ලේසි ආහාර ටික ගන්න. හරි, ඊළඟ එක තමයි ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව හා ප්‍රමාණවත් බව. මොන ඕකත් වැදගත් වෙනවා. ආහාර අනිවාර්යෙන් සකස් කරද්දී අපි අත් හොඳින් සබන් දාලා සෝදලා ඉවර වෙලා තමයි සෞඛ්‍ය ආරක්ෂිතව තමයි ආහාර සකස් කරන්න ඕන. ඒකත් එක්කම හදන ආහාර ප්‍රමාණවත් වෙන්න ඕන. ගෙදර ඉන්න අයට සහ ඒ ආහාර වේලට සම්බන්ධ වෙන අයට ප්‍රමාණවත් වෙන්න ඕන. ඒකත් වැදගත් වෙනවා. ඊළඟට තව කරුණක් තියෙනවා, මේස පුරුදු.
මේස පුරුදු. ඒ කියන්නේ අපිට වෙඩින් එකට ගියොත් හරි ඒ වෙනත්නම් තරු පහේ හොටෙල් එකට ගියොත් එහෙම අපිට හැඳි ගෑර පොලෙන් කන්න කන්න පුළුවන් එහෙම නැත්නම් අතින් කන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අපි හැඳි ගෑර පොලෙන් කන්නත් පුරුදු වෙලා ඉන්න ඕනේ. හරි මෙන්න මේකේ වීඩියෝ එකක් තියෙනවා චුට්ටක් බලන්න කොහොමද අපි මේ හැඳි ගෑර පොලෙන් ආහාර කන්නේ කියලා. When you hear the words manners or etiquette, I know sometimes you might just think of, you know, rules that you blindly have to follow just for the heck of it. But actually, that's not the case. At their core, manners are just about being considerate and respectful to the people around you. Table manners are particularly important because, well, let's face it, there's a lot more ways to gross someone out when you're eating with them. You know, when you're, you know, slurping and chomping and burping and splattering. Versus when you're just like sitting next to them on a train reading a newspaper. Because of that, table manners have always been a good tell about someone's overall refinement, their upbringing, and their sort of sensitivity and kind of self-awareness around other people. So my thought is, even if you don't practice impeccable table manners at home, it is important to know how to behave properly for those important occasions. Today we're going to be talking about some easy to follow guidelines that will help keep your table manners on point throughout an entire meal. Sitting down at the table. So when you're just about to sit down at the table, that's a great time for you to silence your phone and put it away. You don't want to be that guy whose phone is going off during a nice dinner. The other thing you want to do is make sure and wait for everyone to gather around the table and to about to be seated before you sit down yourself. And you may want to take a cue from the host or hostess. The first thing you do when you sit down is generally put your napkin on your lap. And in really formal settings, you would actually wait for an indication from the host or hostess to do this, but in most settings, you're probably safest just to put your napkin on your lap when you first sit down so you don't forget. Of course, it should never go in your shirt. You know, you should keep it in your lap, but your napkin is your friend, so feel free to use it throughout the meal to blot your mouth and keep it clean. Body language. When you're sitting down, your posture should be upright. You should try to avoid, you know, slouching or leaning way back in your chair. Keeping your elbows off the table. So this is kind of a misunderstood rule. Of course, it isn't acceptable to put your, you know, elbows on the table while you're eating. And in general, you want to kind of keep your free hand on your lap while you're eating. But it is actually acceptable to put your elbows on the table in between courses when you're not eating. And particularly after the meal, if you're just enjoying conversation with the other diners, you can put your elbows on the table, lean in, and it's totally fine. The place setting. Oh, the place setting. Nothing gives people greater anxiety than the place setting. You sit down and there's all these glasses and plates and implements. You don't know what's going on. It's totally overwhelming. Now, the first thing you want to figure out is where's my bread plate and where's my water glass? Because you know, you don't want to be like sipping off someone else's glass or stealing someone else's bread. So I like to use this trick that my friend Dave showed me that's really handy. Just remember B and D. So B for bread and D for drink. And that always kind of tells you what side everything is on. When it comes to understanding which glass is for what, honestly, you shouldn't have to worry about it because most likely when you get there to the table, your water glass is probably already going to be filled or it will be pretty obvious which one the glass is. And if you do have multiple wine glasses, generally that means you're probably going to be in a place that has servers or a sommelier. And then the server or sommelier is going to be the one who's going to fill up your glass anyway. So you don't need to really think about it. When it comes to silverware, there's something you got to understand. First of all, if the person who laid it out actually knows what they're doing, then each utensil should relate to the order that the dishes are being presented in. You know, anything that's served on a flat plate should be eaten with the fork, and anything that's served in a bowl should be eaten with the spoon. The only thing you really need to remember is that you start with the utensils closest to you and work from your outside in. Those utensils on the top, above your plate, are for dessert. Don't worry about them for now. On your left side, you're probably gonna have some forks. On your right side, you're probably gonna have some knives, a spoon or two, and then maybe a funny miniature fork-looking thing that's a seafood fork, essentially. Starting the meal. So as much as you might wanna just tear into your food because you're hungry when it first arrives in front of you, you've got to wait until everyone else is served. And in really formal dinners, you would actually wait to get a cue from the host or hostess, but usually you're safe if everyone is served. In the Western world, there are sort of two acceptable ways to hold your fork and knife. There's the American style and the continental style. With the American style, you hold your fork in your dominant hand, kind of like a pencil. And then when it comes time to cut something,
you switch hands, and that's why this is sometimes called the zigzag style also, and you use your dominant hand to cut with the knife. Cut a single bite of food and then switch the fork back to your dominant hand to take a bite. And while you're doing that, if you want to set the knife down, you can place it at the top of your plate with the blade facing down towards you. With the continental style, you keep your fork in your non-dominant hand, and then you still cut with your dominant hand, but you don't switch them. According to Emily Post, either way is fine. This is actually what I do because it's a little bit easier. You're not switching back and forth. And of course, when you're eating with your fork and not cutting, you should be keeping your other hand in your lap. And remember, don't reach across the table. If something is close enough to you that you can grab it and you're not reaching over another diner, you can feel free to reach out and get it. But otherwise, you're gonna have to ask someone else to pass it to you. Can you please pass the salt? And on that note, if someone asks you to pass the salt, you always give them the pepper as well, and vice versa. Finger foods. Yes, believe it or not, it is okay actually to eat certain foods with your fingers, even at a formal dinner. And, you know, obvious finger foods like corn on the cob, chicken wings, or ribs, or pizza, or tacos, you can eat with your fingers, but you have to use your judgment. If it does look like it's gonna be really messy, maybe try to use a fork if you can. Chewing and talking. You probably already know that you're not supposed to talk with your mouth full of food. And of course you wanna avoid making loud smacking noises or chewing with your mouth open so you bother other diners. And the easiest thing to do is really just to take smaller, manageable bites, especially knowing that you're probably gonna be in conversation throughout the meal. Now, if you need to get something out of your mouth while you're eating, you can use your fingers as long as you're discreet. Just try to cover your mouth with your hand or a napkin so other diners don't see, and then just quickly put it on the edge of your plate. Taking a drink. So while it's not completely a no-no to take a drink with food in your mouth, it's best to probably not make it obvious. Also, you may want to wipe your mouth if you've been eating before you take a drink off your glass. Otherwise, your glass can look like a crime scene. Eating foods you don't like. Okay, so what if you're at someone's house for dinner and they serve something you don't like? Well, the polite thing to do is actually to serve yourself one or two bites and just try it and just hope that they're not too insistent about you loading up with seconds. Excusing yourself from the table. If you need to get up and go to the bathroom during the meal or, you know, go away from the table for any other reason, you don't need to ask for permission, and you certainly don't need to tell everybody why you're going. Man, I've been drinking espresso all day and I need to pee like a racehorse. You know, all you really need to do is just say, excuse me, I'll be right back. When you leave the table, fold up your napkin and place it to the left of your plate. And it's best to, you don't need to completely fold it into its original swan shape or whatever, but it's best to kind of fold it over so that you can kind of conceal any unsightly food stains. Being part of the group. Again, dinner is meant to be social, so make sure that you participate in the dinner conversation. And also take note if you find that you're, you know, eating much faster or much slower than the rest of the group. Checking your phone at the table. Hopefully this goes without saying, but checking your phone at the table is just very, very disrespectful to the other diners. So if you, for some reason, you do get an urgent text or call that you have to attend to right then you've got to quietly excuse yourself from the table and take care of that without bothering the other diners. Ending the meal. Throughout the meal, if you're just sort of pausing or taking a break from eating, you can put your fork and knife like this to show that you're not finished yet. And most servers will sort of universally recognize that. If you are actually finished with your food, what you do is you place your fork and your knife at an angle, sort of like a 10 and 4, with the handles facing at 4 and the tips facing at 10, if you think of a clock face. And then what you'll do is you'll place your napkin to the left of your plate, or if it's been cleared already, you can just place your napkin where your plate was. Not everyone is gonna be offended if you don't follow these guidelines, but the way I see it is that once you learn basic table manners, you see that they're so easy to keep up that just why not do them, especially when, you know, a lot of diners will appreciate that you're being conscientious enough to have good table manners. All right, guys, hope you found that helpful. If you have any questions about dining etiquette, or if you have some tips you wanna share of your own, leave a note in the comments below. I always love hearing from you guys. And thanks again for watching, and I'll see you soon. සත්‍යේ නන්නාලීමට ගත හැකි ක්‍රියාමාර්ග. හරි. මේකෙදි ඉස්සලාම අපි ආර්ථික මට්ටමට ගැලපෙන විදිහට අපේ අවශ්‍යතා සපුරා ගන්න ඕනේ. උදාහරණ දෙකක් මෙතන තියෙනවා. මාළු ගත්තොත් එහෙම
අපේ පොඩි මතයක් තියෙනවා ලොකු මාළු අර දන්නව නේද සලපත් කෙලවල්ලෝ ආන්ගේ වගේ ලොකු මාළු ඒවයි මිල වැඩි එතකොට ඒ ඒ මාළු වල පෝෂණ ගුණය වැඩි මිල වැඩි නිසා පෝෂණ ගුණය වැඩි කියලා ඒ වගේ මතයක් තියෙනවා කුඩා මසුන් පොඩි මසුන් කණ්ඩ පොඩි මැලිකමක් දක්වනවා එතකොට එහෙම එකක් නැහැ පෝෂණ ගුණය වැඩි කුඩා මසුන්ගේ තමයි වැඩි. එතකොට ඒක කන එක තමයි හොඳ. ඒකත් එක්කම ඔය කඩේ තියෙන ඇපල්, දොඩම්, මිදි ආන් ඒ වගේව කනට වඩා ගමේ හැදෙන පළතුරු අපිට කන්න මිලදී ගන්න පුළුවන් නම් ඒක පෝෂණ ගුණය අතින් බලවම අපිට ගොඩක් වැඩි. මොකද ඇපල්, දොඩම්, මිදි වගේ දේවල් අවුරුදු ගානක් පරණ ඒව තමයි අපි ලංකාවට එන්නේ. හරි ඒවට බෙහෙත් ගහලා කල් තියාගෙන තමයි අපිට එවන්නේ. එතකොට මේ ලංකාවට එනකොට සෑහෙන කාලයක් යනවා. එතකොට ඒවයි රසායනික ද්‍රව්‍ය කල් තියාගන්න ද්‍රව්‍ය අඩංගු වෙන නිසා අපිට අහිතකර. ඒක නිසා ඒව කනට වඩා අපිට නැවුම් දේවල් තමන්ගේ ගමෙන් ගෙදරින් හොයා ගන්න පුළුවන් නම් අන්න ඒක වැදගත් වෙනවා. එතකොට නැවුම් ආහාර අපිට ආහාරයට ගන්න. හරි ඊළඟට සුලභ ආහාර කල් තබා ගන්න පුළුවන් අපිට. නේද? ඒ කියන්නේ අපිට ආහාර අඩු වේද? ඒවා කල් තියාගෙන අපිට කන්න පුළුවන්. නේ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ලුණු දෙහි ඊළඟට ජාඩි ඊළඟට කොස්සට වගේ දේවල් අපිට කල් තියාගෙන පස්සේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඒ වගේ ආහාර. එහෙම නැත්නම් අපිට පුළුවන් ගෙවත්තක් සකස් කරගන්න පුළුවන්. පාසලේ කරන්නත් පුළුවන් නිවසේ කරන්න පුළුවන්. එහෙම හදාගත්තම ඒවයේ නැවුම් එක නැවුම් බව අඩංගු වෙනවා. ඊළඟට ස්වභාවික ආහාර වලට අපි නැඹුරු වෙනවා. ඒකත් එක්කම අපිට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු වෙනවා නේද? නැත්නම් අනිත් අපි කඩෙන් ගන්න ඒවයි කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. අපි මේවට සමහර විට එකතු කරන්න පුළුවන්. හැබැයි කඩෙන් ගන්න ඒවට සාපේක්ෂව අඩු වෙනවා. හරි. ඊළඟට කතා කරනවා ඊළඟ කොටස ආහාරවල පෝෂණ තත්වයට හානිය ඇතිවන අවස්ථා. හරි. හානිය ඇතිවන අවස්ථා තමයි ඔන්න ඔය පෙන්නලා තියෙන අවස්ථාවලදී තමයි අපේ ගන්න ආහාරවල පෝෂණයට හානි වෙන්නේ. එක තමයි නිෂ්පාදනයේදී, දෙවෙනි එක ප්‍රවාහනයේදී, තුන්වෙනි ගබඩා කිරීමේදී, හතරවෙනි එක සැකසීමේදී, පස්වෙනි එක පරිභෝජනයේදී. හරි ඔන්න ඔය කියන අවස්ථාවලදී අපි බලමු කොහොමද පෝෂණය නැති වෙන්නේ, විනාශ වෙන්නේ කොහොමද කියලා බලමු. පෝෂණය හානි වෙන්නේ කොහොමද කියලා බලමු. හරි පළවෙනි එක තමයි නිෂ්පාදනයේදී වෙන්න පුළුවන්. හිතන්න වගාවක් තියෙනවා තමන්ගේ. ඒතර වගාවක් තියෙනකොට කුරුල්ලන්ගෙන් එතකොට පණුවන්ගෙන් ලේන්නු කොමින්ගේ හානි වෙන්න පුළුවන්. අන්න ඒක ගැටලුවක් වෙනවා. පෝෂණ තත්ත්වයට හානි වෙන්න පුළුවන්. හරි ඊළඟට තමයි ඊළඟට වීවගා කරනවා. වීවගා කරද්දී රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර, පරිබෝධනාශක වගේ ඒවා අපි භාවිතා කරනවා. නමුත් ඒකේ ප්‍රමිතියකට නෙමෙයි අපි භාවිතා කරන්නේ නේද? ඒක අධික ලෙස භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඒතර අපි ඒව තමයි කන්නේ. එතකොට ඒව ඇඟට ගියාම ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට හානි වෙනවා. ආන් ඒක නිසා නිෂ්පාදනයේදී
ඉතාම වැදගත් වෙනවා අපි භාවිතා කරන දේවල්. ඒකත් එක්කම කර්මාන්ත ශාලාවලත් එහෙම. කර්මාන්ත ශාලාවලත් විවිධ රසකාරක දානවා, කෘතිම වර්ණක දානවා, කල් තබා ගන්න විවිධ දේවල් දානවා. එතකොට ඒවා නියමිත ප්‍රමිතියෙන් දානවද නැද්ද කියන එක අපි හරියට දන්නේ නැහැ. ඊළඟට නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඒවා හොඳ ප්‍රමිතියෙන් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. එතකොට ආන් ඒවා ලාභ ලබා ගැනීම පිණිස ඒවායේ ප්‍රමිතිය අඩු වෙන්න පුළුවන්. එතකොට නිෂ්පාදන අවස්ථාවේදී අපිට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ. පෝෂණයට හානි වෙනවා බාල කරන්. ඔන්න ඔය වගේ දේවල් තමයි නිෂ්පාදනයේදී වෙන්න පුළුවන්. ඊළඟට බලමු ප්‍රවාහනයේදී මොකද වෙන්නේ කියලා. හරි ප්‍රවාහනයේදී ওই විදිහට තමයි උදාහරණේ එළවලු ප්‍රවාහනය. ඒක එළවලු ප්‍රවාහනය කරද්දී ඔන්න ඔයගේ තමයි එළවලු ප්‍රවාහනය කරන්නේ. එළවලු උඩ නගිනවා, නැගලෙවල ගැට ගහනවා. සමහර විට ඔය ගැට ගහලා ඉවරනට පස්සේ ඔය එළවලු උඩම තමයි ඉඳගෙන යන්නේ. එතකොට එළවලු සැලෙන්න පුළුවන්, අපද්‍රව්‍ය සමග මිශ්‍ර වෙන්න පුළුවන්. හරි ඔන්න ඔය වගේ තමයි ප්‍රවාහනයේදී වෙන්න පුළුවන් දේවල්. අපද්‍රව්‍ය සමග මිශ්‍ර වෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ප්‍රවාහනයේ. හරි ආහාර ඊළඟට ගබඩා කිරීම. ආහාර ගබඩා කිරීමේදී මෙන්න මේ වගේ වෙන්න පුළුවන් නේද? ගුල්ලෝ කන්න පුළුවන් නේද? ගුල්ලෝ කෑම ආහාර පළුදු වෙනවා. ඒතකොට පෝෂණ ගුණයක් ඒ ආහාරය අපිට ලබා ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි ගබඩා කරලා තියා ගන්නවා, ඒව කල් ඉක්ුත් වෙනවා, එක්ස්පයර් වෙනවා. එක්ස්පයර් වුණාම ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට ගබඩා කරලා තියාගද්දී ෆ්‍රිජ් වල දාලා තියෙනවා අයිස්ක්‍රීම්, මස්, ඒ වගේ දේවල් අපිට ෆ්‍රිජ් එක භාවිත කරන්න වෙන කල් තියාගන්න ගබඩා කරලා තියද්ද යන්න. එතකොට වැඩියෙන් කරන්ට් එක යන නිසා ඒකේ කූල් එක අඩු කරලා තියන්න පුළුවන්. අන්න එහෙම වුණාම ඒ ආහාර නරක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි ඊළඟ මම මේ කොටස් දෙකම එකම ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ සැකසීමේදී සහ පරිභෝජනයේදී කියලා. සකස් කරද්දිත් අපේ අති පෝෂණ තත්ත්වයට හානි වෙන්න පුළුවන්. එක උදාහරණයක් ගන්න පුළුවන් මඤ්ඤොක්කා වගේ දෙයක්. මඤ්ඤොක්කා වගේ දෙයක් හදනකොට මුලින්ම තඹ ගන්න ඕනේ. එතකොට ඒ මඤ්ඤොක්කා තඹනකොට තියෙන විවෘත කරලා තමයි තඹ ගන්න ඕනේ. ඒත් එක්කම ඇලුමිනියම් වගේ වාජන භාවිත කරනොත් තක්කාලි ඒ වගේ ආහාර එක්ක ඇලුමිනියම් වාජන භාවිත කරන්න හොඳ නැහැ ආහාර සැකසීමේ. ඊළඟට අපි නොදැනුවත් කල් ලිකුත් තුන ආහාර භාවිත කරන්න පුළුවන්. ඊළඟට තව එකක් ගන්න පුළුවන් ආහාර සකස් කරද්දී විශේෂයෙන් මැල්ලුම් වගේ දේවල් පලා වර්ග සකස් කරද්දී අපි කුඩා කොටස් වලට කැපුවට පස්සේ කවදාවත් හොදන්න හොඳ නැහැ. ඇයි ඒ? එහෙම හේතුවම ආහාර වල තියෙන පෝෂක පදාර්ථ ටික සියල්ලම ජලයේ දියවිලා අයින් වෙන්න පුළුවන්. ආන් ඒක නිසා ඒ වැඩි කරන්න හොඳ නැහැ. පලා වර්ග ටික පිරිසුදු කරගෙන ඉවර වෙලා තමයි ඒක කුඩා කොටස් වලට කපා ගන්න. හරි ඔන්න ඔය වගේ දේවල් තමයි ආහාර සැකසීමේදී සැලකිල්ලට ගන්න ඕනේ. හරි ඊළඟට පරිභෝජනයේ ඔය කියපු කරුණු හා සමානම දේවල් තමයි තියෙන්නේ. පරිභෝජනයට ගන්නකොට අපි අනිවාර්යයෙන්ම එක්ස්පයර් ඩේට් එක බලන්න ඕනේ නේද? ඊළඟට පුස් බැඳිලා තියෙන්න පුළුවන් අපි කන කෑම වල ෆ්‍රිජ් එකේ මොනව හරි අරගෙන හදිස්සියට අපි කෑවොත් එහෙම ඒක සමහර වෙලට කල්ලි කුත්ලා තියෙන්න පුළුවන්. ඒකත් එක්කම පුස් වගේ දේවල් තියෙන්න පුළුවන්.
ඊළඟට ඒ ක්ෂණික ආහාර අපි ක්ෂණික ආහාර කනවනේ අන්නේ ඒව කන එක හොඳ නැහැ මොකද හොඳ නැත්තේ ඒවයේ රසකාරක විවිධ දේවල් අඩංගු වෙනවා එතකොට අපි ඒව කෑව කියලා අපිට ලොකු පෝෂණයක් ලැබෙන්නේ නැහැ අපිට පෝෂණ ගුණය අඩු දෙයක් තමයි ලැබෙන්නේ ඒ වෙලාවට අපේ බඩ පිරුණාට අපිට පෝෂණ ගුණය ඇති අඩු තත්යක් තමයි ලැබෙන්නේ හරි ඊළඟට අපි බලනවා කතා කරනවා ආහාර තෝරාගද්දී මොනවා ගැන හිතන්න ඕන කියලා මේවා නම් දන්නවා සාමාන්‍ය දේවල් ඔයාලා වෙළඳපොළට ගිහිල්ලා මොනවා හරි භාණ්ඩයක් මිලදී ගන්නකොට බලන දේවල් ටිකක් තියෙනවා නේද ඕක ඔය සිද්ධිය කුඩා කාලේ ඉඳලා ඔයාලා දන්නවා ඔයාලා ප්‍රායෝගිකවත් ඒ මොනවද බලන්න ඕන කියන එක දන්නවා හරි මම පොකට මේ ආයි මතක් කරන් යන්න මේ කාරණා දන්න දේවල් හරි පළවෙනි එක තමයි නිෂ්පාදන දිනේ ඊරස කල්ලි කුත්තන දිනේ මිල බලන්න ඕනේ අඩංගු ද්‍රව්‍ය ඊළඟට වර්ණය රසය ගන්ධ සුවඳ බාහිර පෙනුම ඕවා බලන්න ඕනේ ඒකත් එක්ක මිලන් ප්‍රමිති සහතික තියෙනවද කියලා බලන්න ඕනේ ඊළඟට බර ප්‍රමාණය වැදගත් වෙනවා ගෙදර ඉන්න අයට මේ තියෙන ප්‍රමාණය ඇද්ද කියන එක හිතන්න වෙනවා හරි ඔන්න ඔය වගේ දේවල් තමයි ආහාර තෝරා ගද්දි සැලකිලිමත් වෙන්න ඕන ආහාර කල් තබා ගන්න පුළුවන් ක්‍රම ඔයාලා දන්නවා කල් තියා ගන්න කොහොමද කියන එක කල් තියා ගන්න පුළුවන් වැලියට දාලා කල් තියා ගන්න පුළුවන් ඊට පස්සේ වේලලා පුළුවන් ඊට පස්සේ පැණි වල දාලා තියලා කල් තියා ගන්න පුළුවන් ඊට පස්සේ දුම් ගැසීම මගින් කල් තියා ගන්න පුළුවන් වියලනේ මගින් ඔව් වියලනේ මගින් පුළුවන් වියලනේ මගින් පුළුවන් ශීතකරණේ දාලා කල් තියා ගන්න පුළුවන් ඊළඟට ලුණු වල දාලා කියලා කල් තියා ගන්න පුළුවන් ඊළඟට විනාකිරි වල විනාකිරි එකතු කිරීම මගින් කල් තියා ගන්න පුළුවන් අපේ සාම්ප්‍රදායික ආහාර අපි 6 දි කතා 6 දි නෑ 7 වසරදි කතා කරා දැන් මේ 8 දි කතා කරනවා 7 වසරේ ඔය කොටස කතා කරනවා සාම්ප්‍රදායික ආහාර ඒ කියන්නේ පැරණි ආහාර අපේ ශ්‍රී ලංකාවට අනන්‍ය පැරණි සමාජයේ තිබ්බ ආහාර තමයි මේකින් කතා කරන්නේ හරි එතකොට මේකට අඩංගු වෙනවා මිශ්‍ර ආහාර වැදගත් වෙනවා මිශ්‍ර ආහාර වලයි වැදගත්කම මිශ්‍ර ආහාර වල පෝෂණ ගුණය හුඟක් වැඩි මොකද ආහාර කීපයක් එකතු කරලා හදලා තියෙන නිසා එතකොට මිශ්‍ර ආහාර වැදගත් උදාහරණයකට ගන්න පුළුවන් අපිට හත් මාළුව ගන්න පුළුවන් එතකොට ඒකේ පෝෂණ ගුණය වැඩි ඊළඟට පලා මැල්ලුම් ගන්නත් පුළුවන් ඒක කවලම් මැල්ලුම ගන්න පුළුවන් මොකද කවලම් මැල්ලුමේ ඒක රසයි ඒ වගේම පෝෂණ ගුණයත් වැඩි ඒ වගේම මුං ඇට කිරිබත් වගේ ඒවා ගන්න පුළුවන් පෝෂණ ගුණය වැඩි ඒ එකම ගන්න පුළුවන් අපිට සාම්බාරු ගන්න පුළුවන් ඊළඟට බුරියානි ගන්න පුළුවන් ඊළඟට පොංගල් බත් හදන එක ගන්න පුළුවන් ඔන්න මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් සාම්ප්‍රදායික ආහාර විදිහට ඒකත් එක්කම ධාන්‍ය වර්ග ගන්න පුළුවන් ධාන්‍ය වර්ග තියෙනවා ඒත් එක්කම අල වර්ග ගන්න පුළුවන් ඔන්න ඔය වගේ ඒවා තමයි අපේ සාම්ප්‍රදායික ආහාර වෙන්නේ හරි පාඩමේ අවසාන මාතෘකාව පෝෂ්‍යදායි කෙටි ආහාර මාතෘකාව ලියන්න පෝෂ්‍යදායි කෙටි ආහාර
හරි. දැන් අපි ප්‍රධාන ආහාර වේල් තුනක් ගන්නවා. ඔය අතරට අපිට එනවා පොඩි බඩගින්නක් එනවා නේද? මේ පොඩි පොඩි බඩගිනි එවට මොනවද කන්නේ? බිස්කට් ඔය වගේ දේවල් නේද කන්නේ? එහෙම නැත්නම් ෂෝට් ඉට්ස් මොනව හරි කනවා නේද? එතකොට ඒවා ශරීරයට හොඳ නැහැ කියන එකත් දන්නව නේද? අපේ ශරීරයට හොඳ නැහැ කියන එක දන්නවා. ඒ වුණාට අපි බහුතරයක් කන්නේ ඒ වගේ දේවල් තමයි කන්නේ. අපි ඒ වෙනුවට අපිට කන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. පළතුරු මොනව හරි කන්න පුළුවන්. මේක නම් ස්ට්‍රෝබෙරි තියෙන්නේ. මොනව හරි පළතුරු අපිට කන්න පුළුවන්. ඊට පස්සේ සමපෝෂ වගේ දේවල් හදලා අපිට කන්න පුළුවන්. ඊට පස්සේ හැලප වගේ දේවල් කන්න පුළුවන්. ඊළඟට කජු වගේ දේවල් බෙදලා කන්න පුළුවන්. කජු කන්න පුළුවන්. එහෙම නැත්නම් රට කජු හදා ගන්න පුළුවන්. බෙද ගන්න පුළුවන්. එහෙම නැත්නම් බඩඉරිඟු වගේ දේවල් හදා ගන්න පුළුවන්. මේ කියන්නේ තම්බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩල තම්බපු කඩල වගේ දේවල් ගන්න පුළුවන්. කව්පි වගේ දේවල් හදලා ගන්න පුළුවන්. ඒවා ශරීරයට හොඳයි. බඩත් පිරෙනවා. පෝෂණ ගුණයක් වැඩි. කිටි ආහාර වේල් සඳහා. මේ වගේ දේවල් භාවිතා කරනවා නම් හොඳයි. හැබැයි ප්‍රායෝගිකව ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ඒව කරනවා නම් මොකද්ද? මේ වගේ දේවල් අපි ආහාර වේල් වලට එකතු කර ගන්නවා නම් අපේ ශරීරයේ පැත්තෙන් හොඳයි. මොකද අපි කෑම කනවා. කෑම කෑවට පස්සේ ඒ වෙලාවට රසයි. හැබැයි ඒකේ ප්‍රතිවිපාක අපි ඒ දේවල් කෑවට අපේ ශරීරයට වෙන අහිතකර පැත්ත ගැන අපි හිතන්නේ නැහැ. එතකොට ඒකේ අහිතකර ප්‍රතිවිපාකත් අපිටම තමයි භුක්ති විඳින්න වෙන්නේ. මොකද අවුරුදු ගාණක් කෑවට පස්සේ අපි අපිට රෝග හැදෙනවා නේද? අපි හොඳාකාරවම ඉගෙන ගන්නවා. ස්වභාවික ආහාර නැතුව අපි කෘත්‍රිම ආහාර වලට දැන් හුරු වෙලා තියෙනවා. වැඩිපුර කෘත්‍රිම ආහාර තමයි අපි කන්නේ. ඉතින් ඒව කෑම අපේ ශරීරයට අහිතකර දේවල් තමයි යන්නේ. ඒකට ඒව ගියාම පිළිකා වගේ දේවල් වැඩියෙන් ව්‍යාප්ත වෙලා තියෙන එකයි. ඉතින් අපි ඒවට නැඹුරු වෙලා තියෙනවා. කාර්ය බහුලත්වයත් එක්ක ඒවා භාවිතා කරනවා. භාවිතා කරන එක අවම කරගන්න තමයි පුළුවන්. මොකද අපිට 100%ක්ම නවත්තන්න බෑ නේද? හරි. ඔය පේන දේවල් කන කෑම ඒ වගේ දේවල් අපිට 100%ක්ම අයින් කරන්න බෑනේ. අපි ඒ තරමට හිත දියුණු කරලා නැහැ නේද? අපිට කරන්න පුළුවන් එකම දේ කන වාර ප්‍රමාණ අඩු කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. නිතරම කන්නේ නැතුව අපි කන ප්‍රමේ වාර ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට අපේ ශරීරයට අහිතකර දේවල් යන ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඔය විදිහට අපිට කෙටි ආහාර සඳහා හැලප, කජු, සමපෝෂ, එහෙම නැත්නම් බඩඉරිඟු, තඹ කඩල, කව්පි, අන්න ඔය වගේ ඒවා භාවිත කරනවා නම් සෞඛ්‍යමය පැත්තෙන්, ශරීරයේ පැත්තෙන් ගොඩක් වාසිදායක වෙනවා. හරි, ඔන්න ඔය ටික තමයි අද පාඩමේ ලොකු පාඩම. ඔය ටික තමයි කතා කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ. මුලේ ඉඳලා මම විනාඩියක් කරගෙන මුලේ ඉඳලා ඉක්මනින් මම කියාගෙන යන්න අද කතා කරපු ටික. මුලින්ම ආහාර කියන එක අපේ මූලික අවශ්‍යතාවක් වෙනවා. ඉතින් මේ මූලික අවශ්‍යතාවක් කියන්නේ මේක අපිට අනිවාර්යෙන් ශරීරයට අවශ්‍ය නිසා මේක මූලික අවශ්‍යතාවක් කිව්වා. ඊට පස්සේ ආහාර අඩු වුණාම මන්ද පෝෂණය වගේ තත්ත්වයන් ඇති වෙනවා කියලා කිව්වා. වැඩි වුණාම අධිපෝෂණයේ ස්ථූලතාවය වගේ තත්ත්වයන් ඇති වෙනවා කියලා කිව්වා. ඊළඟට සමබල ආහාර වේලක් ගැන කතා කරා. සමබල ආහාර වේලක් කියන්නේ සීලුම පෝෂක පදාර්ථ අඩංගු ආහාර වේලක් තමයි. සමබල ආහාර වේලක් කියන්නේ ඒ කියන්නේ මහා පෝෂක සහ ශුද්ධ පෝෂක යන සීලුම කාණ්ඩ ටික වර්ග දෙකම අයිති වන ආහාර වේලක් තමයි
සමබල ආහාර වේලක් කියලා කියනවා. ඊළඟට ආහාරවල ප්‍රධාන කාර්යය කතා කරා. කාර්යයන් ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. ආහාර වලින් අපිට ශක්තිය ලබා දෙනවා, ආරක්ෂා කරනවා, වර්ධනය කරනවා. ඒ කාර්යයන් තුන තමයි කරන්නේ. ආහාර වලින් ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මේදේ බහුල ආහාර, වර්ධනය ලබා දෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාර, ආරක්ෂා රෝග වලින් ආරක්ෂා කරන්නේ විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර. හරි, ඊළඟට ආහාර වටවරු සැකසීමේදී සැකසීම ගැන කතා කරා. එතකොට සැකසීමේදී අපි මෙන්න මේ ගැන හිතන්න ඕන කියලා කිව්වා. වයස හිතන්න ඕනේ, සෞඛ්‍ය තත්ත්වය හිතන්න ඕනේ, ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය ගැන හිතන්න ඕනේ, එදිනෙදා ක්‍රියාකාරීව කටයුතු කරන එක ගැන හිතන්න ඕනේ, ඊළඟට විශේෂ අවශ්‍යතා ඇති අවධි ගැන හිතන්න ඕනේ, රුචිකත්වය සහ වරකට ගත හැකි ආහාර ප්‍රමාණය ගැන හිතන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට ආහාර වේල් තුනක් උදෑසන ආහාර වේලක්, ඊළඟට දවල්ට භාවිතා ගන්න පුළුවන් ආහාර වේලක් සහ රාත්‍රියට භාවිතා ගන්න පුළුවන් ආහාර වේල් ගැන කතා කරා. හරි, ඊළඟට ආහාර පිළිගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද කියලා කතා කරා. ආහාරයේ පෙනුම, ඊළඟට ආහාරයේ ප්‍රසන්න බව, ඊළඟට පිළිගන්වන ආකාරය, ඊළඟට ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව, ප්‍රමාණවත් බව. ඔන්න ඕවා ගැන තමයි පිළිගන්වද්දී ඊළඟට අවසාන එක මේස පුරුදු ගැන කතා කරා. ඊළඟට පවුලේ පෝෂණ තත්ත්වය නන්වාල ඉඳීමට නම් ආර්ථික මට්ටමට ගැළපෙන විදියට, ආර්ථික මට්ටමට ගැළපෙන විදියට උපරිම පෝෂණයක් ලබා ගන්න කටයුතු කරන්න ඕනේ කියලා කිව්වා. පළවෙනි එක, දෙවෙනි එක කිව්වා සුලභ ආහාර කල් තියා ගන්න ඕනි කියලා. ඊළඟට ගෙවත්තෙන් අපිට ආහාර ලබා ගන්න පුළුවන් නම් ඒව ලබා ගන්න කියලා කිව්වා. ඔන්න ඔයගේ දේවල් කිව්වා. ඊළඟට අවසානයේ එක අපි ආහාරවල පෝෂණ තත්ත්වයේ හානි වන අවස්ථා පහක් ගැන කතා කරා. නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කිරීම, සැකසීම සහ පරිභෝජනයේ ගැන කතා කරා. හරි, මේ ටික ඔයාලා ලියාගත්ත නම් මම මේ ටික කියන්නේ. ඊට පස්සේ ඊළඟට කොටස් දෙකක් මම අමතර කොටස් දෙකක් දුන්නා, ලියා ගන්න. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා පෝෂ්‍යදායි කෙටි ආහාර ගැන කතා කරා. ඒකට මෙන්න මේ වගේ ආහාර තමයි අඩංගු වුනේ. හරි, එහෙනම් මෙතනින් පාඩම අවසන් වෙනවා. ඔච්චරයි ආහාර ගැන කතා ගන්න තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි ආයි පාඩමකින් හම්බෙමු.